සිහිනයට ආදරේ. අහිබෝවන් කීසිහිනේ ඩාදරෙන් YouTubeු ජැල් එකට ඔයා ලබා දත්තා ආදරයෙන් පිළිගන්නවා ඉතිං අදමං ඔයාලත්ත එක කතා කරන්න ඕනි කියලා හිතුවා ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන අසමතුලිත උ සප්චක්වේ ගැන ඒවාගේම ඔ සප්චක්‍රය අසමතුලිත වනාම ඒක ක්‍රමවත් කරගැනීමට නිවසේදී කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනාද කියලත් අද මේ වීඩිය එකෙ මං කතා කරනවා. ඒන් ම අඳහන් කරන ක්‍රම අනුගමනය කරලා එගුලන්ගේ ඔ සප්චක්‍රය ක්‍රමත් කරගත්ත ඒවාගේ ඒමාරගෙන් බිම්බ නිසිලෙස මරීමට සලස්වල තමන්ගේ කිරිසහිනිය සැබෑ කරගත් අයයි මේ පේජකේ චැනල් එකේ ඕන තරන් ඉන්නවා ඔයාලත් ඒ අය මටකමෙන් කර එගොල්න්ගේ සුභාරංචි කියනවා දැකලඇති. ඉතින් එතකට ගොඩක් දෙනෙක් මගින් හනුව ොනාදේ ගොල අනුගමනය කරපු ග්‍රම කියලා. ඉතින් මං ඒ හින්ද මේ ීඩියක නැවත දන්න හිතුේ. ඉති මේකා අනිවාරය අවසාර වනතුර බලන්න මේෝපදදිෂ්ටක ගොල්ලො. අනිවායෙන් මාහසතුනක් පිළිපෑත් දොත් එහෙම ඒ මසතුන ඇතුළත දී ඔගොලන්ගේ සබ්චක්‍රේ හරියට ක්‍රමවත් කරගන්නත් ඒ වගේ දරුවෙක් බලාපොරොත් වෙන කෙනෙක්ට දරුවෙකුගේ කිරිසිහිෙන් සැබෑ කරගැනීමටත් අනිවායම හැකියාව ලැබේවි. ඉතින් අදවඩියට යන්නකාල්ලින් වෙනද වගේ පොංචිල්ලේ මක්තේ නවා ම ුබ් ජැනල්ෙක තාමත්වල බස්්‍රප් කල නැත්ක්. සබස්ක්‍රයිප් කරන්න ඒවගේම පැතෙන්තියන බෙල්ලයි කන්න එකත් කලික් කරන්න එතකොට ම මේ වගේ වීඩියෝ එකක් දැම් මම ඔගුලාන්ටේකිීක්මනින් බලන්න පුළවා. අපි දැ මුලිම බලමු ඔසක්වීම අසම තුළිත වන්නවා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම දින විසියටටකට වරක් ඔසප් වෙනය ලෝකෙඉන්න සියයට පහලවයි. අනිත් හැමෝටන් වගේ මේ දින ප්‍රමාණිය මාසෙන් මාසර ඇතැම් වෙලාවට වෙනස් වෙනවා. සමහරයට මේක දින තිස්පා හතල්ක චක්‍රයන් වලට පවා යනවා නමුත් අසම තුළෙත ඔසප්චක්‍රයක් කියන්නේ හෙමදේකට නෙබී. අසම තුළත ඔසප්චක්‍රයක් කියල කියන්නේ මාස තුනට වඩා වැඩි කාලයක් එකදිගට ඔසත් නොවී තිබීම තමයි අසම තුළිත ඔසප්චක්‍රයක් කියල කියන්නේ ඒ කියයන යම් කිසිකෙන ගර්බෙනී නැත්තං ඒකෙනට මාසෙම් මාසට ඔසක්වීම සිදුවන්න ඕනේ නමුත් ඒකත් මාස තුනකට වඩා ප්‍රමාධ වෙනවනක් එයාගේ හෝමෝනවල හෝ යම්පිසි බලපෑමක් මත එයගේ ඔසප්චක්්‍රය අසමතුළිත වෙලා කියල කියනවා. නව යෝන්වයේ පසුවන දුවලට වගේම තරුණවිය පසුවන කාන්තාවන්ටත් ගඩක් ලොකු ගැටලුවක් තමයි මේ ඔසප්වීමය සමතුලිත්තාවය සිරුරේ සිදුවන හෝමෝණ ක්‍රියාකාරිීත්වේ මානසික තත්ත්වය කරනු ලබන ක්‍රීඩා හා වයායාම එහම ැතා ආර්ථතිය ඒ මත් නැත්තන් ජානමය තත්ත්වයන යනාදී විධ හේතුමත මේ මාසික ඔසප්චක්්‍රය අසමතුිත වෙන්න පුළුවන්. ඒවාගේම අද වෙනවිට මේ හොසත් පසමුතු එත්ත වෙන්න බලපාන තවත් රෝග කීපයක් හඳුනාගෙන තියෙනවා. ඒතම්මයි තයිරෝයිඩ් ග්‍රන්තියේ ආශ්ිත රෝග් දිය වැඩියාව කොලස්රෝල්ධි රුදිර පීඩනය වැනි නිදන්ගත රෝගවලින් පෙලීම. ඒවගේම අධික තර බාරුව, ඒවාගේම PිOSPCෝD වැනි තත්වයන් රක්ත හීනතාවය ඒවාගේම වෙනත් විටමින් උනතාවයක් නිසා පවා මේ ඔසත්හම අසමතුරිිත වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් ප්‍රකාශ් කරනවා. දැම්මං ඕෝගොලන්ට කියන්නන්නේ ඔ සප්චාක්‍රයේ ස්භාවිකෝම ක්‍රමවත් කරගන්න නිවසේදීම ඔගලන්ට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන. උසප්චක්‍රය ක්‍රමාණකූල කරන්න කිය කිවම ආයුරේදේ මුලින් මේකටන බෙහත තමයි කොත්තමල්ලි කොත්තමල්ලි කියල කියන්නේ රුදිර සංසාරණ ඉතාමත් ක්‍රමවත් කරන ශරීරයේ අනවශ්‍ය දේවල් ඉවත් කරන ශරයට ප්‍රතිශක්තිය ලබා දෙෙන. මත් හොඳ කළලබඩුුවක්වාගේ ෙහිද්‍රව්‍යයක් නිෙසා පිට පාවි්චිරනපුලන්යක් ඒවාගේම උල්ලු හාල් සූදුරු මහඳුරු කියලා කියන්නෙත් ඒවාගේම ගුණ දෙෙන දේවල් කීපයක්. ඉතිං කිසියම් කෙනෙගගේ ඔස අසමතුරරිතනක් ඒ අයට මාස තුුණ කියනතුරු දින පතා උදේටයි හවසටයි කොත්තමල්ලි උලුහාල් සූදුරු මහදුරු තේහැන්ද බැගි නරගෙන ඒට වතු්‍රකෝප පහක් විතර දාලා ඒක වතුර කෝප දෙකක් වෙන මට්ටමට මදගින්නන්නේ හොඳට නටවෙලා ඒක දෙකක් වගේ බොන්න පුළුවන්නම් උදේටයි හවසටයි එක ගොඩක් හොඳයි. ඒ වගේම තවත් අත්භෙතක් තමයි කළු තල හා මී පැන එකට මිශ්‍ර කරලා උදේ පාන්දර හිස්බඩ ගුලියක් වගේ හදල කනයක. ඇත්තරම කළු තල කියල කියන්නේ POSPCෝD තත්ත්වයන්ටත් ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්. ඒවන්ගේම එලකිරි හෝ. ්‍රශමිල්ක් උනු කරලා ඒකට කහටිකක්දාලා හොඳට දිය කරලා ඒකරෑ නිදාගන්න කලින් බොන්න පුළුවන්න. ඒකත් ඔස පසමතුලිත්තාවට ගොඩක් හොඳයි. ඔසත්වීම අසමතුරිත්තාාවට වගේම ඔසත් පීමදී ඇතිවෙන අධිකවේදනාව නවත්තන්න තවත් හොඳ දෙයක් තමයි. අසමෝදගම් කොල කියලා කියන්නේ. අසමෝදගම් කොළ හෙයිනියයටටලියලා රතුළුණුත් එක් මිශ්‍ර කරලා කොළ සම්බෝලයක් විදියට හදලා බත් කන්න පුළුවන්න්න ඒක ඉතාමත් හොඳයි. ඔසත් වේදනාව නැති කරන්න. ඒගේ ඔසා පසමතුලිත්තාාවේ තියෙන කෙනෙක් අක්ඩව මාස තුනක්ක ලේතු අනිමාරෙම දේ තමයි කොත්තමල්ලි කොළමිටක්, මින්චි කොළමටක්, නෙවිති කොළමිටක්. ෙත්ෙලි ෙඩිහක්විතර තලාගේෙන ඒක ඇයට ඉවත් කරලා ඒවාගේ ඉංගුරු පෙත්තක් එවග මිරුුණු කැට ික් මේ සියල් එකතු කරලා හොඳදට බෙෙන්් කරලා ඒකට වතුරදාලා ජූසකක් හදාගන්න ඒකට දෙෙහිහෝල් මනිියෂ මේ සහැන්දක් වගේ එකතු කරලා හැමදාම උදේට උදසන ආහාරයෙන් පස්සි බොන්න පුළුවන්නක්. ඉතාමත් හොඳයි මේ අනිවාරෙන් මාසතුනක් හිකදිගට දිනපතාම කරන්නූේ එතකොට මාස්තුනීමර වෙනකොට ස්ොභාවිකවම ඔගුල් අන්ගේ ඔසප්වීම පටන්හරගෙන තියේඒ එක ඉ. හොඳ දෙයක් කියලා අවේද බයිධවරන් ප්‍රකාශ කරන. ඒගේම වෛදදිරුන් ප්‍රකාශ කරන තවත් වැදගත් දෙයක් තමයි. මේ කිසිම බෙහෙතක් ඕගොලන්ට ඔසත් හැදිලා තියෙන වෙලාවට පාව චිකරන්න එපා මොකදේක අධික රුදිරවහනයකට හේතුවෙන්න පුළුවන් නිසා. ඒනිසා මම්මයි කලයෙන් කියපු හැම ප්‍රකාරයක් මෝ. ඔයයාල භාවිතා කරන්න ඕනේ ඕගොලන්ගේ ඔසක්් නැතික දවස් වලට එකන අපිතුම කෙනෙක්ට මාසදකට සරයක් වගේ හැදන්න කියලා ඒවගේ කෙනෙක් මටික පාවිච්ිරන පටන්ගත්තට පස්සේ ඔසබ වීම පටන්ගත්වොත් එතකොට මේ දේවල් නවත්වන්න ඕනේ නැවත ඔසක් හොඳව නාම තමයි මේ දේවල් පටන්ගන්න ඕනේ ඉතින් මේ දිනපතා ගෙදරදි උදේහවස බොන්න කීපු දේවල් කන්න කීපු දේවල් ඕගොලන් කරන අතර තුර ගොල ගර්බන වුණොත්හරි එමනත්ත ගර්බනී වෙන සැලසුම් කරනවන වහම නවත්වන්න න්නේ මොකදේ. ොලාම ගබසා කිරීමට අරයින්න පුළුව මමුකද මේ දේවල්වලින් පිරිඩවීම රැගියල කරන නිසා එතකොට ගබ්සාවීමක් සිදුවෙන්න පුළුවන් නිසා ඒ ගැනත් සැල කිරිීමමත් වෙන්න කියලා මංහගොලන්ට කියවා මේ ඔසා පසමතුරිිත්තාාවේ තියෙනයගේ ලොකුම ගැටලුව තමයි රි හාරරටාවක් නොගැනීම ඒවාගේම බර වැඩිවීම. ඉතිං ඒනිසා ඒවාගේ මුලින්ම හේතු හොයාගෙන ඒක විසඳගන්න පුළුවන්නම් හොගලගේ මේ ප්‍රශ්නයක්ත් ඉබේම විසඳගන්න පුළුවන් නමුත් මේ කිසිම හේතුවක් නැතුව යම්කිසි කෙනගේ ඔසා පසමතුරරිිතාවයක් වෙන වනක් ඒ ඇගේ තුළ සිදුවන හෝමොන ක්‍රියකාරිත්වය නිසා සිදුවන්න පුළුවන්. ඒ නිසා අනිවාරයෙන්ම ිනි වෛද්‍ය පදෙස් ලාගවුවේ උගලන්ට පුළන් ෆිසිෂයන් කෙනෙක් ලන්ගට එහම නැත්තම් ප්‍රසභහ නාරි විේශෂඥ වෛද්‍යවයෙක හමවෙලා මේ පිළිබඳව කියලා උගලන්ට අවශ්‍ය බෙහෙත් ඒ වගේආවශානිකු උපදෙ ලබාගැීමට හැකිියාව තියෙනවා. වගේම තවත් වැදගත් දෙයක් තමයි මං කලිනුත් කිව්වා වගේ මේ ප්‍රතිකාර අවම් මාස තුනක් පත් ඔගොු ලබාගන්න ඕනේ අතර මඟදී අත්තර්ලදාන හොඳනෑ වගේම නිසිවියායාම ආහාර පදධතිය කියෙනෙනම් දින පතාම ජීවිත කාලේ පුරාවටම මුගුල පවත්වාගෙන යා යුතුමයි. ඉතින් ඒ නිසා ම හිතනව අදමම් මේපකරුණ උගලන්ට වැදගත්වෙන්න ඇති කියේලා ඉතිං ඔයාල මගේ විඩියට කැමතිනාම් විඩියක ලයික් කරන්න ඒවගේ මේක වැදගත් කියලා හිතනා අදරශයා කරගන්න ඒගේ මුගොලන් අදහස්මට කමෙන් කරන්න සැල් එක සබස්ක්‍රයිब් කල්ලා දිගට මාෙක ැදීන්න ඕ සේලු දෙනාටම පෙරුවන් සරණයි.